අද මගේ 27 වෙනි උපන් දිනේ. කේක් ගෙඩිය කපලා තාත්තා මට කේක් කෑල්ලක් කැව්වේ. 28 වෙනි උපන් දිනේට වෙන කෙනෙක් කේක් කවයි දෝ කියන හැඟීම යටහිතේ හංගගෙන වගේ කියලා මට හිතුණා. මල්ලිගේ මගේ උපන් දිනේට කේක් ගෙඩියක් අරන් දෙන්න තාත්තා කවදාවත් අමතක කළේ නැහැ. තාත්තා කියන්නේ අපට ජීවමාන දෙවි කෙනෙක්. අපේ අම්මා නැති වුණත් මව් සෙනෙහස ලැබුණෙත් අපිට තාත්තගෙන්. මල්ලි මායි වෙනුවෙන් මුළු ජීවිතේම කැපකිරුවා. මව් කිරි බිව්වට මව් කිරි සුවඳ දැනුනේ තාත්තා තුලින්. තාත්තා ගිලේ කිරට නොහැරුණු එකයි පුදුමේ. තාත්තා තරුණ වියේ සිටම ජීවිතේ අමාරුවෙන් ගැට ගහගත්තු කෙනෙක්. සාමාන්‍ය පවුලක රජයේ මධ්‍යම පන්තික ලිපිකරුවෙක්. තම සොහොයුරියන් දෙදෙනාටත් උදව් කරමින් ලැබෙන ආදායමෙන් යම් සුළු මුදලක් ඉතුරු කරගන්නත් අමතක කරලා තිබුණේ නෑ. හරියට කුරුල්ල බිත්තර දාන්න කූඩු හදනවා වගේ. ටජ් මහලක් නොවුනට පුංචි ගේ කෑල්ලක් අටවගෙන විවාහ යෝජනාවකින් කරකාර බැඳගන්න ඇත්තේ දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන වෙන්න ඇති. නමුත් අද ඒ හැමදේම හීනයක් වෙලා. මං වැඩිවිය පැමිණෙන වෙලාවේ අම්මා කෙනෙකුගෙන් විය යුතු යුතුකම් ඉටු කළේ තාත්තා. ඒ ශරීරේ පුරාවට දිව්වේ මවකගේ සෙනෙහස. එදා මට ජීවිතේ මේ තරම් අවබෝධයක් නොතිබුණාට අද මට තේරෙනවා, දැනෙනවා, මතකෙට එනවා. අම්මා අපිව දාලා යනකොට මට අවුරුදු 6යි. මං පළවෙනි පන්තියේ, මල්ලි මොන්ටිසෝරි. තාත්තා පුහු ආටෝපයෙන් තොර සාධාරණව ජීවත්වුණු කෙනෙක්. මල්ලි මායි මේ ලෝකෙට බිහි වුණාම තාත්තා මුළු ලෝකෙම ජයගත්තා වගේ හිතුවා. සුඛෝපභෝගී ජීවිතයක් නැතත් කිසිම දෙයකින් අඩුපාඩුවක් නැතුව අම්මටයි මල්ලිටයි මටයි හැමදේම ඉටු කළා. අම්ම රැකියාවක් කළේ නැහැ. වැඩ ඇරිලා ආවම ගෙදර වැඩවලටත් තාත්තා ගොඩාක් උදව් කළා. තාත්තගේ අක්කලා, ඒ කියන්නේ අපේ නැන්දලා පදිංචිව හිටියෙත් අපේ ගෙවල් කිට්ටුවමයි. නැන්දලත් අපිට හරියට අත්වැලක් වුණා. මගේ අවුරුදු 27 පුරාවට තාත්තගෙන් දැක්කේ මව් සෙනෙහස දෝරි ගලා යන පිය සෙනෙහසක්. අපිට කවදාවත් ජීවත් වෙන්න උවමනා ක්‍රමය කියලා දුන්නේ නැහැ. තාත්තගේ මුළු ශරීරයෙන්ම අපි දැක්කේ අපිට ජීවත් වෙන්න උවමනා මාර්ගය. අම්මා අපිව දාලා යනකොට අපිට කිසිම තේරුමක් නැහැ. අද වෙනකල් අම්මගෙන වැරදි දෙයක් කියලත් නැහැ. මට මතක් වෙනවා නැන්දලා හිටපු ගමන්, මල්ලියේ මේ දරුව දෙන්න තාම පොඩි, උන්ට අම්ම කෙනෙක් ඕනේ. මේ අක්කේ මට මගේ පාඩුවේ ඉඳ දෙනවද? මගේ දරුවන්ට තව අම්මෙක් එපා, මට තව ගෑණියෙකුත් එපා. ඉතින් මල්ලියේ මේ කෙල්ල ලොකු වෙනකොට තව ගෑණියෙක් ගත්තත් ඔච්චරයි. ගෑනු මට තිත්තයි. මේ දරුවන්ට උගන්නලා උස්මහත් කරන්න මට පුළුවන්. අපිට ඒ කාලේ කිසි අඩුපාඩුවක් තිබුණේ නැහැ. වාහනයක් නැති වුණාට පරණ වාහනයක් ගන්න බැරි කමක් තිබුණෙත් නැහැ. වාහනයකට වැඩිය අපේ අනාගතය ගැනයි තාත්තා හිතුවේ. අම්මා දැක්කේ සරුව පිත්තල ලෝකයක්. බිස්නස් කාරයෝ, පල් හොරු. හුඟක් අය ළමයින්ව ඉස්කෝලෙට ගෙනාවේ තමුන්ගේ කාර් වලින්. ඒ කාලේ අම්මා අපිව ඉස්කෝලේ එක්ක යනකොට එක අංකල් කෙනෙක් අපිටත් ලිෆ්ට් එකක් දුන්නා නිතර නිතර. ඒ අංකල් බිස්නස් කාරේ. ඒ අංකල්ගේ පුතා හිටියේ මල්ලිගේ මොන්ටිසෝරි පන්තියේ. තාත්තා මේ බව දැනගත්තට කවදාවත් වරදක් හිතුවේ නැහැ. තාත්තා ළඟ තිබුණු මිනිස්කම නිසා. එදා මගේ පළමු වසරේ අවසාන දවස. එදා තංකල් අපිට ලිෆ්ට් එකක් දුන්නා. එදා අම්මා මාව ඉස්කෝලෙට දාලා එන්න හදනකොට මාව බදාගෙන ඇඬුවා මතකයි. එදා ඒ ඇයි කියලා තේරුමක් තිබුණේ නැහැ. උදේ ඉස්කෝලෙට අපිව දාලා ගෙදර ගිය අම්මා දවල් අපිව ගන්න ආවේ නැහැ. තාත්තා අපිව දවල් ගෙදර අරන් ආවා. අපි එනකොට අම්මා ගෙදර හිටියෙත් නැහැ. එදා ඉඳලා අපිට අම්මා උනේ අපේ තාත්තා. වැඩට යන්න කලින් කෑම උයලා රෙදි සෝදලා ඔෆිස් ගිහින් ආවමත් කෑම උයලා කවලා පොවලා අපිව බලාගත්තා. තාත්තා උදේටයි නැන්දා දවල්ටයි අපිව ඉස්කෝලෙට ගෙනිච්චා.
පාර පනින කහ ඉර වගේ තාත්තට ඔෆිස් පුතේ රතු ඉර වැදුනෙත් නෑ ඒ කාලේ මං කවදාවත් දුක කියන දේ ඒ මූණේ දැක්කේ නෑ මේ හැමදේම දරාගෙන කොහොම හිටියද දන්නේ උඩ ඉන්න දෙවියෝ විතරයි නොකිව්වට පොඩි තරහක් එක්ක ලොකු කලකිරීමක් තිබුණා කිසි දෙයක් නොවුණු ගානට ජීවත් වුනේ හැමදේම තේරුම් ගන්න අපිට බාර කළා වෙන්නේ නැති අම්මා ගෙදරින් ගිය දවසේ ඉඳලා මල්ලිටත් වැඩිය තාත්තා ආරක්ෂා කරේ මාවයි නැවුම් මලක් වාගේ පර නොවෙන්න පිපුණු මලේ සුවඳ අඩු නොවෙන්න නොදී මැණිකක් රකින්න නාග රාජෙක් වාගේ මට තේරෙන්න ගත්ත දවසේ ඉඳලා මල්ලිට මං අම්මා කෙනෙක් වුණා මයි පුතේ අක්කව පරිස්සම් කරගන්න ඕනේ මල්ලිට තේරෙන්න ගත්ත දවසේ ඉඳලා තාත්තා මුමුණපු වචන පෙළ ඕකයි අම්මව රකුසෙක් අරගෙන ගියා වගේ මාවත් රකුසෙක් අරගෙන යයි කියලා හිතුණද මල්ලි මායි බහ තේරුවේ තරුණ වියටපත් උනේ තාත්තා නොදුන් කිරිවල කිරි සුවඳ හැමු නිසාමයි ජීවිතේ කවදත් මල්ලි මායි වරදක් කරන්නේ නැහැ තාත්තා ළඟ තිබුණු පිරිපුන් පියසෙනෙහස මව් සෙනෙහසට වඩා උතුම් වුණා අපිට දුන්න ශක්තිය ධෛර්යය එයාගේ මුළු ජීවිතේමයි අම්මා රැවටුණු ඒ ලෝකේ සරුව පිත්තල කඩා වැටෙන්න වැඩි කලක් ගියේ නෑ ගෙදරින් ගිය දවසේ ඉඳලම අම්මා ඇඬුවලු ඇයි තින් අඬන්න අපිව දාලා ගියේ මුල් දිනවල අම්මා අපිව බලන්න හොරෙන් ඉස්කෝලේ ළඟට ආවා අපිව බදාගෙන ඇඬුවා දවසක් අපි ගෙදර එනකොට අම්මා ඇවිත් හිටියා නැන්දා තාත්තට කතා කළා තාත්තා ඇවිත් නිහඬව සියලු දේ විසඳලා නැවත අම්මට ගෙදරින් යන්න කිව්වා එදා තමයි අන්තිම දවස අම්මා අපේ ගෙදරට ආව අර අංකල් අම්මව පන්නලා මුළු ජීවිතේම පසුතැවෙනවා අම්මා සිය දහස් වරක් තාත්තට ආයාචනා කළා නමුත් තාත්තා අඳගොළු බීරෙක් වගේ හිටියා මල්ලි අම්මගේ ඡායාවවත් දකින්න කැමති වුණේ නැහැ නොතේරෙන කාලේ අම්මා ගැන පව් කියලා හිතුණට දැන් මට එහෙම හිතෙන්නෙත් නැහැ මෞසිනෙහස අපේ ලෝකෙන් තුරන් වෙලා තාත්තා අපිව තනි කළේ නැහැ හැම දෙයකටම කරට කර හිටියා කැම්පස් යන්න ලකුණු දෙකක් අඩු වුණා මං රැකියාවට ගියාම තාත්තා පෙන්ෂන් ගත්තා නැවත මැදපෙරදිග රැකියාවට ගියා අපිට අලුත් කාර් එකක් අරන් දුන්නා මාව දීග දෙන්න දෑවැද්ද හොයාගත්තා හැමෝටම පෙම්වතුන් ඉන්න ලෝකේ මං පෙම්වතෙක් හොයාගත්තේ නැහැ හොයාගන්න එපා කිව්වෙත් නැහැ මට හිටපු අම්මත් නෑදෑයත් පෙම්වතත් ඒ මගේ තාත්තා ඒ රූපේ තුලින් දුටු චරිතේට මට වචන නැහැ පෙම්වතෙක් හොයලා දෑවැත් එකතු කරලා තාත්තගේ සතුටත් දුකත් කවදා හරි මම දී ගියන දවස ලෝභ කමින් හරි දෙන්න හදන්නේ එයා සතුව ජීවිතේ පුරාවට තියාගන්න බැරි කවදා හෝ අන්සතු වස්තුවක් බව දන්න නිසා වෙන්නේ නැති හිතේ දුක දරාගත්තේ 28 වෙනි උපන්දිනේට වෙන කෙනෙකුට මං හිමි වෙන නිසාද